साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से සම්බ පාපස්සේ අකරනං කුසලස්සේ උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනම් සම්බ පාපස්සේ අකරනං කුසලස්සේ උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනම් සම්බ පාපස්සේ අකරනං කුසලස්සේ උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං සාදු 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 සත්පුරුෂ කාරුණික පින්වතුනි, අද දවසේදී මේ විදියට අපි මේ පාළි භාෂා පාඨමාලාවත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි මේ වෙනකොට නාම පදයන්ගේ පුරිෂ ලිංග අකාරාන්ත ආකාරාන්ත ආදී වශයෙන් වර්ණගීම් ඉගෙන ගත්ත නාම පදයන්ගේ අද තියෙනවා අපට ඌකාරාන්ත ශබ්දේ වර්ණගෙන ආකාරය. ඒ කියන්නේ පුල්ලිංග ඌකාරාන්ත ශබ්ද අපි කොහොමද වර්ණගීම් සිද්ධ කරන්නේ කියලා තේරුංග. ඒකට ඉතින් විදූ ශබ්දය තමයි අපිට දීලා තියෙන්නේ. අපි ඒකත් අධ්‍යයනය කරලා අද පාඩමත් එක්ක සම්බන්ධ වෙමු. අපි ගිය සතිය පාඩම් වලදී සාකච්ඡා කරා මේ දයවංශ මහත්තයා පේනවද අපේ මේ PDF එක? මයික් එක පොඩ්ඩක් ඔන් කරගෙන කියන්න. පේනවා නේ? හොඳයි. එහෙනම් අපි සාකච්ඡාවේ යමු. එතකොට මෙතනද තියෙනවා අපට අපි ගිය සතියේදී සාකච්ඡා කරා උකාරාන්ත ශබ්ද. පුල්ලිංග උකාරාන්ත ශබ්ද වර්ග කිහිපයකට අනුව වර්ණගෙනවා කියලා සාකච්ඡා කරන්නත්තු ශබ්දේ, මාතා ශබ්ද, පිතු ශබ්දේ, ඒ වගේම මේ ගුණවන්ත ශබ්දේ වගේ උකාරාන්ත ශබ්ද ආකාර කිහිපයකට වර්ණගෙනවා කියලා අපි සාකච්ඡා කරා. එතකොට අපට අද තියෙන්නේ ඌකාරාන්ත පුල්ලිංග ඌකාරාන්ත ශබ්ද අපි කොහොමද වර්ණගීම සිද්ධ කරන්නේ කියලා. පුල්ලිංග ඌකාරාන්ත, ඒ කියන්නේ ඌ යන්නේ දීර්ඝ, ඌ යන්නේ අවසන් වන නාමයන් අපි කොහොමද වර්ණ ගන්න කියන එකයි අපට මෙතනදී තේරුම් ගන්න ඕනේ. ඉතින් දැන් අපි දැන් මේ වර්ණගීම් ගැන ගොඩාක් සාකච්ඡා කරලා තියෙනවා. වර්ණගීම් කිහිපයක් අපි සාකච්ඡා කරලා තියෙන නිසා මේ වර්ණගීම් මොකද්ද කියන එක ගැන අවබෝධයක් මේ පින්වතුන්ට දැන් තියෙනවා. හරි. එතකොට මෙතනදී තියෙන්නේ විදු. විදු. විදු කියලා කියන්නේ පණ්ඩිතයාට. නූල තියෙන කෙනෙක්ට තමයි මේ විදු කියලා කියන්නේ. එතකොට මෙන්න මේ පණ්ඩිතයා කියන එක ඌකාරාන්ත ශබ්දයක්. දැන් විදු කියලා කියනකොට මේ දුයන්නේ හැදුනේ අල්දා යන්නට ඌ යන්න එකතු වෙලා නේද? එතකොට මෙන්න මේවා මම මේ දීර්ඝ වෙන්න ඕන. එතකොට මේ අල්දා යන්නට ඌ යන්න එකතු වෙලා තමයි විදු කියලා හැදුනේ. දූ යන්න. එතකොට මේක ඌකාරාන්ත ශබ්දයක්. ඌ කියන ස්වරයෙන් අන්ත වෙච්ච ශබ්දයක්. එතකොට අපි ඒක කොහොමද වර්ණ ගන්නේ කියලා බලමු.
පටමා ආලපන විභක්ති ඒ දෙක එකම විදියට එනවා කියලා තියෙනවා විදු 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 විදුනෝ මේක දීර්ඝ වෙනවා ඒක වචනියක් විදු බහුවචනිය එකක් එනවා විදු කියලා එන්නත් පුළුවන් විදුනෝ කියලා එන්නත් පුළුවන් ඊට පස්සේ ဒုတိය විභක්තිය ගත්තාම විදුන් බහුවචනිය එනකොට විදු විදුනෝ ඊළඟට තතිය විභක්තිය පංචමී විභක්තිය එනකොට එතන කරණ විභක්තියක් දාන්න පුළුවන් තතිය පංචමී කරණ තුනම එකම විදියට එනවා මේ තුනම ආවා විදුනා බහුවචනේ එනකොට විදූබි විදූහි විදූබි විදූහි ඊළඟට චතුත්ථ විභක්තිය සහ චට්ඨ විභක්තිය එකම විදියට එනවා විදුනෝ විදුස්ස විදූනම් බහුවචනේ ඉන්නේ විදූනම් සත්තම විභක්තිය එනකොට ඒක වචනේ ඉන්නේ විදුම්හි විදුස්මින් බහුවචනේ එනවා විදූසු ඔන්න ඔය විදියට තමයි එන්නේ එකම රටාවක් වගේ තමයි යන්නේ එහෙනම් අපි ආයෙත් කියමු විදු 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 විදුනෝ ඔව් විදු විදු විදුනෝ විදුම් විදු විදුනෝ විදුනා විදූබි විදූහි විදුනෝ විදුස්ස විදූනම් විදුම්හි විදුස්මින් විදූසු ඔන්න ඔය විදිය තමයි ඉන්නේ බොහොම සරලයි විදු විදු විදුනෝ විදුම් විදු විදුනෝ විදුනා විදූබි විදූහි විදුනෝ විදුස්ස විදූනම් විදුම්හි විදුස්මින් විදූසු ඔන්න ඔය විදියට තමයි එන්නේ ඉතින් මෙන්න මේ විදු શબ્දයේ වගේම පුල්ලිංග උකාරාන්ත શબ્ද ටිකක් දීලා තියෙනවා මේ විඤ්ඤු විඤ්ඤු නෙමේ විඤ්ඤු මේක දීර්ඝ වෙන්න ඕන විඤ්ඤු කියන්නේ පඬිතයාටම නුවණ තියෙන කෙනාට තමයි විඤ්ඤු කියලා කියන්නේ ප්‍රභු අධිපතිය වදඤ්ඤු වචන දන්න නැත්නම් පරිත්‍යාග කරන්නට වදඤ්ඤු කියලා කියනවා කතඤ්ඤු මේ ඔක්කොම දීර්ඝ වෙන්න ඕනේ කතඤ්ඤු කෙලෙහි ගුණ දන්න සබ්බඤ්ඤු සර්වඥ මත්තඤ්ඤු පමණ දන්න වේදගු මේක දීර්ඝ වෙන්න ඕනේ හැම එකක්ම මේ ශබ්ද මොකද ඌකාරාන්ත ශබ්දනේ ඌ කියන ස්වරයෙන් අවසන් වෙන්න ඕන ශබ්ද වේදේ දන්නා කියන එක තමයි වේදගු අන්න ඒ විදිහට පුල්ලිංග ඌකාරාන්ත ශබ්ද සියල්ලම මේ විදූ ශබ්දේ වගේ වර්ණ ගන්න පුළුවන් දැන් අපි ගත්තොත් විඤ්ඤූ කියන එක ගත්තොත් වර්ණගමු විඤ්ඤූ විඤ්ඤූ විඤ්ඤුනෝ විඤ්ඤුම් විඤ්ඤූ විඤ්ඤුනෝ විඤ්ඤුනා විඤ්ඤූබි විඤ්ඤූහි විඤ්ඤුනෝ විඤ්ඤුස්ස විඤ්ඤූනම් විඤ්ඤුම්හි විඤ්ඤුස්මින් විඤ්ඤූසු ඔන්න ඔය විදිහට එනවා ඔන්න ඔය විදිහට අපට වර්ණගීම සිද්ධ කරන්න පුළුවන් එහෙනම් අපි කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් දාලා කියන්න බලන්න උකාරාන්ත තියෙන શબ્ද වලට දාලා කියන්න කවුරුහරි මයික් එක ඔන් කරගන්න පුළුවන් ප්‍රභු කියන එක වර්ණ ගන්න බලන්න අසලයි හැමදෙරෙනි නම කියන්න මම උත්පලා ඊරියුම කියන්න ප්‍රභු શબ્දය පඨමා ආලපන පබු පබු පබුනෝ ဒုတိය පබුන් පබු පබුනෝ තතිය පංචමී කරණ පබුනා පබූබි පබූහි චතුත්ථ චට්ටි පදු පබුනෝ පදුස්ස පදු පබුනං සත්තමී පදුම්හි පදුස්මින් පදුසු නේ පබු පබුම්හි පබුස්මින් පබුසු ඔව් අන්න එහෙම තමයි එන්නේ තවත් කෙනෙක්ට අවස්ථාව දෙන්නම් වදඤ්ඤු වචන දන්නා නැත්නම් පරිත්‍යාග කරන්නා කියන අර්ථය ගන්න එක වර්ණ ගන්න පුළුවන් දයාවන්ත මහත්තයලා කියනවාද හරි කියන්න නම් ඔව් වදඤ්ඤු වදඤ්ඤු පඨමා ආලපන වදඤ්ඤු වජන් වජඤ්ඤු වජඤ්ඤු වජඤ්ඤෝ ဒုတိය ဒုတိය
වදඥුනෝ අර නෝ වදඥුනෝ වදඥුනෝ වදඥු වදඥු වදඥුනෝ 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 සතිය පංචවීකරණ වදඥුනා වදඥුහි බු වදඥු බි වදඥුහි චතුත වදඥුබි වදඥුහි එහෙමයි එන්නේ වදඥුනා වදඥුහි චතුත පන් ජට්ටම ජට්ටම චට්ටි විභක්ති චතුත්ති සහ චට්ටි විභක්ති චට්ටි විභක්ති දෙකේ යන්නේ වදඥුනෝ වදඥුස්ස වදඥුස්ස මේ වදඥුනා 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 ඔව් අස්සවි සත්තවි එකන්නේ වදඥු වි වදඥුහි එනේ වදඤ්ඤුම්හි වදඤ්ඤුම්හි වදන් වදඤ්ඤුම්හි පදස්ඤ්ඤුස්මින් වදඤ්ඤුසු ඔව් ඒ කියන්නේ වදන් වදඤ්ඤුම්හි වදඤ්ඤුස්මින් වදඤ්ඤුසු අර අවසාන එකතු වෙන කොටස විතරක් එකතු කරලා කිව්වම හරි ඒ කියන්නේ වදඤ්ඤු වදඤ්ඤු වදඤ්ඤුනෝ වදඤ්ඤු වදඤ්ඤු වදඤ්ඤුනෝ වදඤ්ඤුනා වදඤ්ඤුබි වදඤ්ඤුහි වදඤ්ඤුනෝ වදඤ්ඤුස්ස වදඤ්ඤුනා වදඤ්ඤුම්හි වදඤ්ඤුස්මින් වදඤ්ඤුසු මෙතන දීර්ඝ වෙන්නේ ඒ විදිහටයි එන්නේ හරි කතඤ්ඤු ඕකස බන්තේ අහං වසන්තේ ඕකේ කතඤ්ඤු කතඤ්ඤු කතඤ්ඤුනෝ කතඤ්ඤු කතඤ්ඤු කතඤ්ඤුනෝ කතඤ්ඤුනා කතඤ්ඤුබි කතඤ්ඤුහි කතඤ්ඤුනෝ කතඤ්ඤුස්ස කතඤ්ඤුනං කතඤ්ඤුම්හි කතඤ්ඤුස්මින් කතඤ්ඤුසු කතඤ්ඤුම්හි කතඤ්ඤුස්මින් කතඤ්ඤුසු එහෙමයි සබ්බඤ්ඤු කියන එක ලෝකාසබන්තේ අහම් පියල්දේවානන්ද සබ්බඤ්ඤෝ සබ්බඤ්ඤෝ සබ්බඤ්ඤුනෝ සබ්බඤ්ඤෝ සබ්බඤ්ඤෝ සබ්බඤ්ඤුනෝ සබ්බඤ්ඤුනා සබ්බඤ්ඤුහි සම්බඤ්ඤුහි සබ්බඤ්ඤෝ සබ්බඤ්ඤුස්ස සබ්බඤ්ඤුනා සබ්බඤ්ඤුමි සබ්බඤ්ඤුස්මින් සබ්බඤ්ඤුසු එහෙම තමයි මත්තඤ්ඤු කියන එක වර්ණ ගන්න කාසබන්තේ අහන් නයන වදේකි මත්තඤ්ඤු මත්තඤ්ඤු මත්තඤ්ඤුනෝ මත්තඤ්ඤු මත්තඤ්ඤුන් මත්තඤ්ඤු 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 මච්ඡන් දුනෝ මච්ඡන් දුනා මච්ඡන් දුම්හි මච්ඡන් දුම් මච්ඡ නෙමේ එන්නේ මත්තඤ්ඤු 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 මත්තන් වි මත්තන් මත්තන්හි මත්තඤ්ඤු නූහි නූහි ඒ කොටස මත්තඤ්ඤුනෝ මත්තඤ්ඤුස්ස මත්තඤ්ඤුනං එහේ මත්තඤ්ඤුනං මත්තඤ්ඤුනං මච්ඡන් මච්ඡන් නෑ මත්ත අයන්නක් නෑ මත්ත මත්තඤ්ඤුන්හි මත්තන් දුම්ස්මි අත්තන් දුන්සු නෑ නෑ ජපන් භාෂාවක් වගේ ඒව නෙමෙයි මත්තඤ්ඤුම්හි මත්තඤ්ඤුස්මි මත්තඤ්ඤුසු මත්තඤ්ඤුසු හරියයි මච්ඡන්නුසු ඔහොම තමයි අමාරුයි ඒ ටිකක් හුරු නෑනේ ඒ උනාට හරියට කියපුවා හරි
ඒක ආවේ මත්තඤ්ඤෝ මත්තඤ්ඤෝ මත්තඤ්ඤුනෝ මත්තඤ්ඤුන් මත්තඤ්ඤෝ මත්තඤ්ඤුනෝ මත්තඤ්ඤුනා මත්තඤ්ඤෝවි මත්තඤ්ඤෝහි මත්තඤ්ඤුනෝ මත්තඤ්ඤුස්ස මත්තඤ්ඤුන මත්තඤ්ඤුම්හි මත්තඤ්ඤුස්මින් මත්තඤ්ඤුසු මේ විදිහට අගට එකතු වෙන කොටස විතරක් දාලා කිව්වම හරි වේදගු ඕකාස බන්තේ අහං රාජකර්ණ වේදගු 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 වේදගුනෝ වේදගුන් වේදු වේදුනෝ නෑ නෑ වේදගුන් වේදගු වේදගුනෝ වි වේදුනෝ වේදුස්ස වේදුනං වේදුම්හි වේදුස්මින් වේදුසු හරි එහෙම තමයි වේදගු වේදගු වේදගුණ වේදගුණ අර දීර්ඝ කරන තැන්වල කෙටි කරන තැන්වල හරියට කියන්න වේදගු වේදගු වේදගුණ වේදගුන් වේදගු වේදගුණ වේදගුණ වේදගූවි වේදගූහි වේදගුණෝ වේදගුස්ස වේදගුණ වේදගුම්හි වේදගුස්මින් වේදගූසු මේ විදිහට අපට වර්ණ කීම සිද්ධ කරන්න පුළුවන්. දැන් එහෙනම් ඒක තේරුණානේ නේද? හරි. ඊට පස්සේ තියෙන්නේ කාලාර්ථ ප්‍රකාශක නිපාත. නිපාතයක් කියලා කියන්නේ නිපත තීති නිපාතෝ. නිපාත කියන එකේ නිරුක්තිය තමයි නිපත තීති නිපාතෝ. ඒ මේ නිපාතවල ස්වභාවය තමයි මේ තියෙන එක තියෙන විදිහටමයි තියන්නේ. මේක වෙනසක් වර්ණ කීමක් නෑ. පඨමා විභක්ති, ဒုတိယ විභක්ති කියලා මේකේ වර්ණ කීමක් වෙන්නේ නෑ. නිපත තීති නිපාතෝ කියන්නේ තියෙන විදියටම පතනය කරනවා තියෙන විදියටම වාක්‍යයට දානවා කදා කියන එක පඨමා වුණත් ဒုတိယා වුණත් ඒක කදාම තමයි වෙනසක් වෙන්නේ නැහැ මේ තියෙන විදියටම වාක්‍යය දාන්නෝ අන්න ඒ නිසා කාලාර්ථ ප්‍රකාශක නිපාතයක් තමයි මේක කාලයේ ප්‍රකාශ කරන නිපාත කාලයක් ප්‍රකාශ කරන නිපාත තමයි මේ යට තීලා තියෙන්නේ ඉතින් මේවා මේ තියෙන විදියටම දානවා ඒවා වෙනසක් කරන්නේ මොන වාක්‍යයක කොයි විදියට ආවා. අන්න ඒක නිසා තමයි මේවට නිපාත කියලා කියන්නේ. ඒ නිපාත කියන්නේ නාම පද ස්වභාවයක්. එතකොට නිපාත කියලා කියන්නේ මේක වෙනසක් කරන්නේ මේ තියෙන විදියටම අපි වාක්‍යය යොදන්න ඕන. ඒකයි මෙතන මේ නිපාත කියලා කියන්නේ. අපි නිකන් කියමු කදා. කදා කියන්නේ කවදා. අපි නිකන් වාක්‍යයට දැම්මොත් කදා තුම්හෙ ඉද ගච්ඡෙහි ගච්ඡෙහි කදා කවදා තුම් හේ තොපි ඉද මෙහි ගච්ඡෙහි ආවෙහිද ඔන්නෝම ප්‍රශ්නාර්ථයක් තමයි ඉතර තියෙන්නේ තදා කියන්නේ කල් අහං තදා ඉද ආගච්ඡසි ආගච්ඡසින් තදා තදා කියන්නේ එකල්ලි එකල්ලි මම මෙහි ආවා ආවෙමි කියන එකයි මම මේ කිව්වේ පාලි සදා කියන්නේ හැමකල්ලි සදා තුම්හි අනුරක්කත අර තියෙන්නේ සදා තුම්හි අනුරක්කත දෙවියන්ට බුදුන් වහන්සේ කියනවනේ සදා සැමකල්හි තුම්හි තොපි අනුරක්කත මේ මිනිස්යන්ව රකිව් කොහොම යොදනෝ ඉදාන කියන්නේ දැන් ඉදානි ඉදානි කියන්නේ දැන් කියන එක ඉදානි ඉදානි සූර්යයන් උදේති දැන් සූර්යයා උදා වේ අජ්ජ කියන්නේ අද අජ්ජ කියන්නේ අද කියන එක සුවේ කියන්නේ හෙට නේද සුවේ කියන්නේ හෙට කියන නිපාතය චීයෝ කියලා කියන්නේ ඊයේ පාතෝ කියන්නේ උදෑසන සායම් කියන්නේ සවස පුරා කියලා කියන්නේ පෙර පච්ඡා කියන්නේ පසුව යදා කියන්නේ යම් කලක ඒකදා කියන්නේ එක්කලක තේරුණාද ඔන්න ඔවා නිතරම පාලි භාෂාවේ භාවිතා වෙන වචන මේවා මේ විදිහටම පාඩම් කරගන්න මේවා ඒ විදිහටම එනවා ඒ නිපාත කියලා කිව්වෙ මොකටද මේ තියෙන ඒවා වර්ණගීමකට නැතුව මේවා පුරුෂ ලිංග ස්ත්‍රී ලිංග නපුංසක ලිංග කියලා වර්ග කිරීමක් නැහැ වර්ණගීමක් නැහැ මේ තියෙන එක තියෙන විදිහටම වාක්‍ය යොදනවා ඒක නිසා තමයි නිපාත කියලා කියන්නේ නිපත තීති නිපාතෝ ඒක තමයි නිරුක්තිය නිපත තීති නිපාතෝ
ඒ තියෙන විදිහටම පතනය කරන්නේ නොයි නිපාත කියලා කියනවා. මේ තියෙන එක තියෙන විදිහටම යොදනවා. ඒක ඒ නිසා තමයි අපි නිපාත කියලා කියන්නේ. හරි. එතකොට අපට අද කතා කරන්න තියෙන මොන අභ්‍යාසයේද? හත්වෙනි. හා. මේක හත කියලා වැටලා නැහැ. මේක දාගන්න ඕන අභ්‍යාස හත. හරි. අපි සාකච්ඡා කරගෙන යමු. දයවංශ මහත්තයලා ඉඳන් කියෙන් බලන්න. ඒක නම් අපහසුයි. ඈ? ඒක නම් අපහසුයි වුනේ. අර මේ මේවල උත්තර තියෙන යතුරක් දැම්මේ නැද්ද ගෲප් එකට? දැම්ම නේද? මේවල උත්තර තියෙන යතුර කියලා එකක් තියෙන පොතක් මම ඒක දැම්මා මං හිතන්නේ. දාලා තිබුණා සම්මස. ඔව් ඒක තමයි. ඒක බලලා හරි කරන්න. මං ගෲප් එකට දැම්මා එක සැරයක් මේවල සියලුම අභ්‍යාසවල පිළිතුරු තියෙන එකක්. ඉතින් ඒක බලලා හරි කරන්න උත්සාහ වෙන්න. හරි. එහෙනම් පරිවර්තනය කරන්න කැමති කෙනෙක් කරන්න බලන්න පළවෙනි එක ඉඳන්. පළවෙනි එක මුනේ ධම්මං අභාසි. මුනි කියලා කියන්නේ පඨමා විභක්ති ඒක වචන. භික්ෂුව. ධම්මං කියන්නේ ဒုတိယා ඒක වචන ධර්මය. අභාසි කියන්නේ පඨම පුරුෂ අතීත කාල ඒක වචන. භික්ෂුව ධර්මය දෙසුවේය. දෙසුවේය. මුනි ධම්මං අභාසි එහෙම හරියට උච්චාරණය මේ ධම්මං නෙමේ ධම්මං ධම්මං මහ ප්‍රාණ දයන් අභාසි කියනකොට අභාසි අභාසි ඒ වෙන්නේ එතකොට මුනි ධම්මං අභාසි මුනි මුනි කියලා කියන්නේ භික්ෂුව ධම්මං කියන්නේ ධර්මයේ අභාසි දේශනා කෙරුවේය මේක තියෙන්නේ අතීත කාල පටක පුරුෂ ඒක වචනය ක්‍රියාපදේ මේක කර්මයේ තමයි ධර්මයේ මුනි තමයි කතෘ. දෙවෙනි එක. දෙවෙනි එක කවුද පරිවර්තනය කරන්නේ? ඕකා සම්බන්ධේ. සමන ගහපතියෝ විහිං මිනින්සු ගහපතියෝ කියන්නේ ඉක්කාරාන්ත ශබ්දයක් ගහපතිවරු විහිං ဒုတိය විභක්ති ඒක වචන වි මි මිනිසු ප්‍රථම පුරුෂ බහුවචනයක් මැන්නෝය ගෘහපතිවරු වි මැන්නෝය මැන්නාහ එහෙමයි එන්නේ මැන්නාහ මේක අතීත කාල පටම පුරුෂ බහුවචනින් තමයි ක්‍රියාපදයේ තියෙන්නේ හරි එතකොට ගහපතියෝ විහිං මිනින්සු ගහපතියෝ කියලා කියන්නේ ඊකාරාන්ත පටම විභක්ති බහුවචනයක් විදිහට ගෘහපතිවරු විහිං වි මිනින්සු කියලා කියනකොට මේක අතීත කාල පටම පුරුෂ බහුවචනයක් මැන්නාහ ගෘහපතිවලු වි මැන්නාහ කියලා එන්න ඕන හරි තුන්වෙනි එක අම ලක්ෂ්මි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔකේ. අහි අධිපතිනු හත්තන් දසී. අහි සර්පයා පුල්ලිංග කාරාන්ත අග්ගි ශබ්දය පඨමා ඒක වචන. අධිපතිනු නායකයා පඨමා විභක්ති ඒක වචන. හත්තන් අත ဒုတိය විභක්ති ඒක වචන. දසී දෂ්ට කලේ මධ්‍යම පුරුෂ ඒක වචන. නෑ. අතනදී ඒක පරිවර්තනය කියන්නකෝ මහත්මිය තේරුම ලිව් එක සර්පයා නායකයාගේ අතට දෂ්ට කළේය හරි උත්තරේ හරි නමුත් අර විභක්ති කිව්වහම වැරදි වුණා ටිකක් අහි කියලා කියන්නේ සර්පයා අහි අධිපතිනෝ හත්තං දසි එතකොට අහි කියන්නේ සර්පයා ඒක හරි පඨම විභක්තිය ඒක වචනේ ඊකාරාන්ත අහි සර්පයා අධිපතිනෝ හත්තං
මේක අධිපති නො කියලා කියන්නේ ඊකාරාන්ත සබ්දය මේක චට්ඨ විභක්ති ඒකවචන. ඇයි මේක සම්බන්ධයක්නේ අධිපති යාගේනේ. එතකොට චට්ඨ විභක්ති ඒකවචන අධිපති යාගේ අධිපති නො අධිපති යාගේ අත්තං අතට ဒုတိয়া ඒකවචන. දසි දස්ත කෙරුවේය මේක මධ්‍යම පුරුෂ නෙමේ පටම පුරුෂ ඒකවචනින් තියෙන අතීත කාලය. එතකොට සර්පයා අධිපතියාගේ අතට දෂ්ට කෙරුවේය. එහෙමයි එන්නේ. ඉක්මනට පරිවර්තනය කරමු. පුළුවන් පුළුවන් කට්ටිය පරිවර්තනය කරමු. අනිත් දවසේ උත්තර පත්‍රයේ මේ ඒ යතුරු කියලා එකක් දීලා තියෙනවා අපි ගෲප් එකට දාලා මීට කලින්. ඒක බලලා හරි කරන්න. එතකොට ඉස්සර අතර මං කියන්නද? ඔකිය. කවි මානිනා මනින් ගන්නේ. කවි කියන්නේ ප්‍රථම විභක්ති ඒකවචන පණ්ඩිතයා. පානිනා කියන්නේ කරන ඒකවචන. මනින් කියන්නේ ද්විතීය ඒකවචන. ගන්නි කියන්නේ අතීත කාල ප්‍රථම පුරුෂ ඒකවචන. බහුනේ මේ ඒකවචන. පරිවර්තනය කරාම පණ්ඩිතයා අතින් මැනික ගත්තේය. අන්න හරි. ඔව්. කවි පානිනා මනින් ගන්නි කියලා තියෙනවා. එතකොට කවි කියන්නේ පණ්ඩිතයා පටම පුරුෂ ඒකවචන. පානිනා කියලා කියන්නේ අත කරණකටගෙන. එතකොට ඒක කර්ණ විභක්ති ඒක වචන පානිනා අත කර්ණකටගෙන ඒක ඊකාරාන්ත සබ්දයක් පුල්ලිංග මණින් කියලා කියන්නේ ဒုတိය ඒක වචන කර්මයක් මණිකා ගන්හි කියලා කියන්නේ පටම් පුරුෂ ඒක වචනින් ගත්තේය මේක අතීත කාල විදිහට තියෙන ක්‍රියාපදේ පණ්ඩිතයා අතින් මණිකක් ගත්තේය කියලයි පරිවර්තනය වෙන්න ඕන පණ්ඩිතයා අතින් මණිකක් ගත්තේය හරි පස්වෙනි එක ඕකාස බාන්තේ නය අහන්න නයන දීපෝ දීපයෝ ගිරිම්හි චරින්සු දීපයෝ පුල්ලිංග ඉකාරාන්ත ප්‍රථමයි භක්ති බහු වචන ගිරිම්හි සප්තමී විභක්ති චරින්සු තීත කාලේ ප්‍රථම පුරුෂ බහුවචන. ඔව්. දිවියෝ පර්වතේ හැසිර හැසුරුනේ නේද ස්වාමීන් වහන්සේ? හැසුරුනාහ. හැසුරුනාහ. ඔව්. එතකොට දීපයෝ ගිරිම්හි චරින්සු කියලා තියෙනවා. දීපයෝ කියලා කියනකොට පඨම විභක්ති බහුවචනේ. බහුවචනය. දීපයෝ කියලා කියන්නේ දිවියෝ. ගිරිම්හි කියලා කියන්නේ පර්වතයෙහි සත්තමී ඒක වචනය. ගිරිම්හි පර්වතයෙහි ආධාර කරගත්. ආධාරයක් නිසා සත්තමී භක්තිය යොදනවා. ගිරිම්හි පර්වතයෙහි චරින්සු කියනකොට මොකද කර්තෘ බහුවචන නිසා ක්‍රියාවත් බහුවචනී වෙන්න ඕන කර්තෘකාරක වාක්‍යයක් නිසා චරින්ස් කියන්නේ පටම පුරුෂ බහුවචනී. හැසුරුනාහනේ සමිනාසාරි. කොම්පීස් ස්වාමීන් වහන්සේ පර්වතයෙහි හැසුරුනාහ කියලා එන්න ඕන. හරි. හයවෙනි එක. හයි කියන්න බලන්න ලියපු කෙනෙක්. සමී අවස්ථයි මම උත්පලා. අරි අසිනා ගෝනම් පාහරි. අරි පටම පුරුෂ ඒක වචන සතුරා අසීනා පතම පුරුෂ බහු වචන එන්ටත් පුළුවන් හාමුදුරනේ පංචමී ඒක වචනෙන්ටත් පුළුවන් පුරුෂ ඒව නෙමෙයි නාම පද පුරුෂ විභක්ත අසීනා කියලා කියන්නේ කරණයක් ඒක පංචමී නෑ නෑ ඒක කරණේ. ඒ කඩුව කරණකට ගන්නේ හඳුන්නේ ඒක කරණ. කඩු එන්නේ ඉන්නේ ඒ ස්වාමී. ඔව්. කඩු ගෝණන් ගුණාට
පාහරි පහරිය පහරි පා පායන්න නෙමෙයි නෝන පහරි පහරි පඨම පුරුෂ ඒක වචන ගැසුවේය සතුරා කඩුවෙන් ගෝනාට ගැසුවේය හරි එතකොට අරි අසිනා ගෝනම් පහරි කියලා තියෙනවා එතන පාහරි නෙමෙයි පහරිය පායන්න වෙන්නේ පහරි එතකොට අරි කියලා කියන්නේ සතුරා පඨම විභක්ති ඒක වචන අසිනා කියලා කියනකොට මේ කඩුව ආධාර කරගෙනනේ පහර දුන්නේ උපකාර කරන කරගෙන එතකොට කර්ණ විභක්තියක් එන්නේ එතන කර්ණ විභක්තිය ඒක වචන අසිනා කඩුවේ ගෝණං කියන්නේ ගොනාට ඒක ဒုတိයා ඒක වචනේ කර්මයක් පහරි අතීත කාල පඨම පුරුෂ ඒක වචනේ පහර දුන්නේය සතුරා කඩුවෙන් ගොනාට පහර දුන්නේ සතුරා කඩුවෙන් ගොනාට පහර දුන්නේ කියලා එන්න ඕන හරි හත් වෙනි එක ඉතුරු කොටස කියන්න කවුරු හරි ඕකාස බන්තේ අහන් රාජකරුණා කවයෝ දීපම්මි නිදි කනින්සු කවයෝ ප්‍රථම පුරුෂ බහුවචනේ පඨම විභක්ති පුරුෂ කියලා එන්නේ ක්‍රියාපද වලට නාම පද වලට එන්නේ විභක්තිය ඒක පටලව ගන්න එපා දීපම්හි සත්තමි ඒක වචනය නිදි නිදානයක් කනින්සු ප්‍රථම පුරුෂ අතීත කාල පඬිත්සයෝ දිවයිනෙහි නිදානයක් හැරුවාහ අන්නේම එන්න මෙතන නිදි කියනට වඩා නිදින් කියලා යදුනා නම් හරිය නිදි මොකද මේ නිදාන විහිං කිව්වත් නිදින් කිව්වත් මේක ගොඩක් උනත් එකක් උනත් ගොඩක් විදිහට තමයි ගන්න මේ වගේ තැන්වල හරිද එතකොට දැන් මෙතන එන්න ඕන කවයෝ කියලා කියන්නේ පඬිතයෝ එතකොට ඒක පඨම විභක්ති බහුවචනය ඒකාන්ත શબ્දවල ඉන්නේ කවයෝ කවි කවි කවයෝ එහෙම එතකොට පඨම විභක්ති බහුවචනය කවයෝ පඬිතයෝ දීපම්හි සත්තමී ඒක වචනේ තියෙන්නේ දිවෙයිනේහි මොකද දිවෙයිනනි ආධාර කරගෙන හිටියේ ඒ නිසා දීපම්හි දිවෙයිනේහි නිදින් නිදාණයක් ဒုတိයා ඒක වචන කනින්සු සෑරුවාහ මේක අතීත කාලයි පඨම පුරුෂයි බහුවචනයක් සෑරුවාහ පඬිතයෝ දිවෙයිනෙහි නිදානයක් සෑරුවාහ කියලා යන්න ඕන හරි අටවෙනි එක කවුරු හරි පුළුවන් විදියට කියන්න සබන්තේ තුම්මේ අත්තිනම් කපයෝ දදිත්ත තුම්මේ ප්‍රථමා විභක්ති බහුවචන අතිතේනම් චතුත්ති බහුවචන කපයෝ ප්‍රථමා බහුවචන දදිත්ත අතීත කාල බහුවචන මධ්‍යම පුරුෂ තොපි ආගන්තුකයන්ට වඳුරෝ දුන්නෝහු දදිත්ත දුන්නාහු හරි එතකොට තුම්හේ කියලා කියන්නේ තොපි අම්ම තුම්ම શબ્දවල බහුවචනයක් පඨම විභක්ති බහුවචනේ අතිතීනම් කියලා කියන්නේ ආගන්තුකයන්ට අතිති කියන්නේ ආගන්තුකයන්ට අතිතීනම් කියලා කියන්නේ චතුත් විභක්ති බහුවචනයක් සම්ප්‍රදානයක් ලැබීම අතිතීනම් ආගන්තුකයන්ට කපයෝ කියලා කියන්නේ වඳුරෝ මේක ဒုတိයා බහුවචනේ වෙන්න ඕන. ඇයි මේක කර්මයෙන් පඨමා නෙමේ ဒုတိයා විභක්ති බහුවචනේ. වඳුරෝ දතිත්ත දුන්නාහු කියලා එන්න ඕන මජ්ජම් පුරුෂ බහුවචනයක් ඉදිරියට තමයි යෙදෙන්නේ. මොකද මේකේ කර්තෘ තුම්හේ නිසා. මජ්ජම් පුරුෂයක් නිසා. එතකොට තොපි ආගන්තුකයන්ට වඳුරෝ දුන්නාහු කියලා යෙදෙන්න ඕන.
හරි. ඊටස් නවවෙනි එක කියන්න. අනිත් කට්ටියත් උත්සාහ කරන්න. වැරදුනාට කමන්නේ. ඕකාස බන්තේ. අහන්නයන් මොනි මොනියෝ අධිපතීනං ගාමන් ගච්ඡන්සු. ගච්ඡන්සු. මුනියෝ ဒုတိယා විභක්ති බහුවචන. අධිපතීනං චත්තමි විභක්ති බහුවචන. ගාමන් ဒုတိယා විභක්ති ඒකවචන. ගච්ඡන්සු ප්‍රථම පුරුෂ බහුවචන අතීත. ඔව්. එතකොට භික්ෂූන් වහන්සේලා අධිපතීනං නායකයාගේ ගමට නායකයන්ගේ බහුවචනයේ නායකයන්ගේ ගමට ගියෝය ගියාහ ගියා මොකද ස්වාමීන් වහන්සේ ගියාහ 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 ගියෝය කියන්නේ ඒක වචන ගියාහ ඒක වචන ස්වාමීන් ඕ ස්වාමීන් වහන්සේ ගියාහ හරි බොහොම ස්තුතියි. එතකොට නවයේ එන්නේ කොහොමද? මුනයෝ අධිපතීනම් ගාමං ගච්ඡින්සු. මුනයෝ කියලා කියන්නේ පඨම විභක්ති බහුවචනේ. භික්ෂූහු අධිපතීනම් කියලා කියන්නේ මෙතන අධිපතියන් ගේ කියන අර්ථයනේ. එතකොට ඒක එන්නේ අනිවාර්යයෙන්ම චට්ටි බහුවචනයක්. සම්බන්ධ විභක්තිය. අධිපතියන් ගේ ගාමං කියන්නේ ගමට. ဒုတိယා ඒක වචන. ගච්ඡින්සු ගියාහ ඒක අතීත කාල පටන් පුරුෂ බහුවචන. එතකොට එන්නේ භික්ෂූහු අධිපතියන්ගේ ගමට ගියාහ අන්නේ විදිහටයි යෙදෙන්න ඕන. හරි. ප්‍රශ්න 10 වෙනි එක. යන්න බලන්න. ලියලා තියෙන කවුරු හරි කමන්නේ කියන්නේ. කාසබන්තේ අහං රාජකරුණ කපි අහිනෝ කුච්චින් පහර පහරි කපි ඉකාරාන්ත ඒක වචන විතර අහිනෝ චට්ටි ඒක වචන කුච්චින් ဒုတိය විභක්ති ඒක වචන පහරි අතීත කාල උත්තම පුරුෂ වඳුරා සර්පයාගේ කුසට පහර දුන්නේය. හරි. එතකොට 10 වෙනි එක එන්නේ කොහොමද? කපි අහිනෝ උච්චින් පහරි. කපි කියලා කියන්නේ වඳුරා. ඒක පඨම විභක්ති ඒක වචන. කපි වඳුරා අහිනෝ සර්පයාගේ කියන අර්ථයෙන් එන්නේ. එතකොට චට්ටි විභක්ති ඒක වචනේ. අහිනෝ සර්පයාගේ උච්චින් කියන්නේ බඩට. ඒ බඩ කියන එක කර්මය. ඒක නිසා ဒုတိය ඒක වචන. කුච්චින් බඩට පහරි පහර දුන්නේය. ඒක අතීත කාල පටම් පුරුෂ ඒක වචනින් තියෙන. එතකොට වඳුරා සර්පයාගේ බඩට පහර දුන්නේය. එහෙමයි යෙදෙන්න ඕන. ඊට පස්සේ 11 වෙනි එක. කවුද උත්සාහ කරන්න කවුරයි? වරක් වෙනවා. ඕකාස බන්තේ. ගහපතිස්ස කුමාරෝ උද්දෙන් අගච්චි. ඔව් අගච්චි. ගහපතිස්ස චට්ටි ඒක වචන. කුමාරෝ ප්‍රථමායි භක්ති ඒක වචන. උද්දෙන් තෘතිය ඒක වචන. අගච්චි අතීත කාල ප්‍රථම පුරුෂ ඒක වචන. හරි. ගෘහපතියාගේ ළමයා මොහොතට ගියේය. ඔව් හරියට හරි. එතකොට ඒකේ ඉන්නේ ගහපතිස්ස කුමාරෝ උද්දින් අගච්චි. එතකොට ගහපතිස්ස කියලා කියන්නේ මේක ගෘහපතියාගේ ළමයා කියන එකයි එන්නේ. එතකොට චට්ටි ඒක වචනින් එන්නේ. චට්ටි විභක්ති අපි යොදන්නේ සම්බන්ධයක් තියෙනකොට. එතකොට ගහපතිස්ස ගෘහපතියාගේ චට්ටි ඒක වචන. කුමාරෝ ළමයා
ඒක තමයි කර්තෘ ඒක නිසා පාඨම විභක්ති එක වචනින් යොදනවා කුමාරෝ ළමයා උද්ධින් කියලා කියන්නේ මුහුදට ඒක කර්මයේ නිසා ဒုတိယා ඒක වචන උද්ධින් මුහුදට අගච්චි ගියේය අතීත කාල පඨම පුරුෂය ඒක වචනින් තියෙනවා එතකොට ගෘහපතියාගේ ළමයා මුහුදට ගියේය ගෘහපතියාගේ ළමයා මුහුදට ගියේය කියලා දෙන්නට හරි Dolah kian bahan kaurari. අධිපති කවේනම් මනයෝ අදදි අධිපති ප්‍රථමා විභක්ති ඒක වචන අධිපතියා කවේනම් ဒုတိယා ඒක වචන පණ්ඩිතයාට මනයෝ එන්න ඕන මහත්තයා කවීනන්නේ එතකොට පණ්ඩිතයන්ට කියලා කියනකොට මෙතන එන්නේ චතුත්ති බහුවචනේ පණ්ඩිතයන්ගේ පණ්ඩිතයන්ට හැබැයි චතුත්ති විභක්තිය එන්න ඕන මනයෝ ප්‍රථමා විභක්ති බහුවචන අදගේ අතීත කාල ප්‍රථම පුරුෂ ඒක වචන අධිපතියා පණ්ඩිතයාට මුදල් දුන්නේ මැනිකක් මැනි දුන්නේ කියන හරි එතකොට 12 වෙනි අධිපති කවීනම් මනයෝ අදදි මෙතන අද්දි නෙමෙයි අදදි ඈ මේ කවීනම් කියන පදේ එකක් මනයෝ කියන පදේ තවත් එකක් හරි එතකොට අධිපති අධිපතියා පඨම විභක්ති ඒක වචන කවීනම් මනයෝ ඒ ඒ ඒ පණ්ඩිතයන් තමයි මැණික් ලැබුණේ එතකොට ඒක සම්ප්‍රදානනි ලැබුණා නම් යම් දෙයක් කෙනෙක්ට ඒක කියන්නේ අපි සම්ප්‍රදාන. එතකොට චතුත්ත්ව විභක්තිය දන්න. කවීනම් පණ්ඩිතයන්ට චතුත්ත්ව විභක්ති බහුවචනේ. කවීනම් පණ්ඩිතයන්ට මනයෝ කියලා කියනකොට ဒုတိယා බහුවචනේ. මැනිත්. ඒක කර්මය. අදදි දුන්නේය පඨම පුරුෂ බහුවච මේ ඒක වචන. ඒක අතීත කාල ක්‍රියාපදය. එතකොට අධිපතියා පණ්ඩිතයන්ට මැනි දුන්නේය කියලායි එතෙන්ට ඕන. හරි. 13. යන්න බලන්න කවුරු ආයි වැරදුනාට කමන්නේ උත්සාහ කරන්න. කවුද කියන්නේ? ඕකාස බන්තේ අහන් රාජකරණ ගහ අධිපති කවීනන් මනයෝ ඒක කිව්වා. ආයික කිව්වනේ. ඔව් 13 කියන්න. 13 කපයෝ හත්තේහි රුක්කේ ආරු හිංසු කපයෝ ප්‍රථමා විභක්ති බහුවචන හත්තේහි කරණ විභක්ති බහුවචනය රුක්කේ ဒုတိယා විභක්ති බහුවචන ආරු හිංසි අතීත කාල ප්‍රථමා වඳුරා වඳුරෝ අත් කරණ කොටගෙන ගස්වලට නැංගාහ හරි එතකොට කපයෝ හත්තේහි රුක්කේ ආරු හිංසු එතකොට කපයෝ කියලා කියන්නේ පඨම විභක්ති බහුවචනේ වඳුරෝ හත්තේහි මේ අත් කරණ කොටගෙන නැග්ගි එතකොට අත ආධාර කරගෙන නැග්ග නිසා ඒක කරණ විභක්තියෙන් කියනවා එතකොට මේක කරණ විභක්ති බහුවචනේ තියෙන්නේ අත් වලින් වඳුරෝ අත්වලින් රුක්කේ ගස්
ගස් දුතියා බහුවචනේ. රුක්කේ කියන්නේ ගස් දුතියා බහුවචනේ. කර්මයක් ඒක. ආරුහින්සු නැග්ගාහ පඨම පුරිෂ බහුවචනයක්. වඳුරෝ අත්වලින් ගස් වලට නැග්ගාහ 14. කියන්න බලන්න. ලියපු කෙනෙක් කියන්න කමන්නේ කවුරයි? මේකේ අර විභක්ති කියන්න අපහසු නම් නිකන් තේරුණු කිව්වත් කමන්නේ. අර විභක්ති කියන එක තවත් හොඳයි. ඕකාසබන්තේ භූපතිනෝ අස්සෝ මග්ගේ දාවි. භූපතිනෝ චත්ති ඒකවචන. අස්සෝ ප්‍රථමා විභක්ති ඒකවචන. මග්ගේ සප්තමී ඒකවචන. දාවි අතීත කාල ප්‍රථම පුරුෂ ඒක වචන. ඔව්. භූපතිනෝ රජුගේ අස් භූපතිනෝ අස්සෝ රජුගේ අස්සයා මාර්ගෙහි දිව්වේ. හරියට හරි. එතකොට භූපතිනෝ අස්සෝ මග්ගේ ධාවි කියලායි තියෙන්නේ. එතකොට භූපතිනෝ රජතුමාගේ කියලා කියනකොට මෙතන චට්ටි චට්ටි විභක්තියක් කියන්නේ සම්බන්ධයක්නේ, සම්බන්ධ විභක්තියක්නේ. එතකොට භූපතිනෝ රජතුමාගේ චට්ටි ඒක වචනයක්. අස්සෝ අස්සයා පඨම පුරුෂ පඨම විභක්ති ඒක වචන. අස්සෝ අස්සයා මග්ගේ සත්තමී ඒකව ආධාරයක්. මේ මාර්ගය ආධාර කරගත්තා. ඒ ඒ මාර්ගය ආධාර කරගෙන තමයි ගියේ. ඒක නිසා මග්ගේ මාර්ගයේහි සත්තමී ඒක වචන මග්ගේ. දාවි දිව්වේය පඨම පුරුෂ ඒක වචනේ. එතකොට රජතුමාගේ අස්සයා මාර්ගයේ දිව්වේය. එහෙමයි එන්නේ. ඊට පස්සේ 15. පහළව කියන්න බලන්න කවුරයි අවසානේ. අහන් රාජකරුණා චෝරා ප්‍රථමා විභක්ති බහුවචන. අධිපතිනෝ චට්ටි ඒක වචන. නිදින් ද්විතියා විභක්ති ඒක වචන. හරින්සු අතීත කාල ප්‍රථමා විභක්ති. සොරු අධිපතියාගේ නිදාණයක් ගෙන ගියාහ. ඔව්. ඒතර 15 වෙනි කෙන්නේ චෝරා සොරු. පඨම විභක්ති බහුවචනේ. චෝරා සොරු. අධිපතිනෝ නිදි. මේ අධිපතියාගේ කියන අර්ථයයි මෙතන තියෙන්නේ. එතකොට චට්ටි ඒක වචනේ. අධිපතිනෝ අධිපතියාගේ නිදි නිදාණයක් ද්විතියා ඒක වචන. නිදි නිදාණයක් හරින්සු ගෙන ගියාහ පඨම පුරුෂ බහුවචනේ. හරින්සු ගෙන ගියාහ. එතකොට කොහොමද එන්නේ 15? සොරු අධිපතියාගේ නිදාණයක් හරින්සු ගෙන ගියාහ. සොරු අධිපතියාගේ නිදාණයක් ගෙන ගියාහ. ඔන්න ඔය විදිහට තමයි ඔය කොටස යෙදෙන්නේ. ඉතින් 8 වෙනි අභ්‍යාසයේ ඊළඟ සතියක් සතිය වෙද්දි කරගෙන එන්න උත්තර පත්‍රේ බලාගෙන හරි කමන්නේ. තමන්ට පුළුවන් විදියට උත්සාහ කරලා උත්තර පත්‍රේ බලාගෙන හරි පිළිතුරු ලියාගෙන ඒක පරීක්ෂා කරලා බලන්න. එතකොට පුළුවන් තරම් කරන්න උත්සාහවත් වෙන්න අභ්‍යාස කරනකොට ඒවා එහෙමම මතක තියාගන්න උත්සාහවත් වෙන්න. හොඳයි. එහෙනම් අපි ඊළඟ සතියේදී නැවත මුණ ගැහෙමු. ඉතින් කාට හරි මේ කියලා දුන්න දේවල් වල ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්න අහන්න දෙන්න. කියලා දුන්න කොටස් වල ගැටලුවක් තියෙනවා නම් අහන්නකෝ. හරි. ගැටලුවක් නැහැ වගේ. එහෙනම් අපි ඊළඟ සතියේදී මුණ ගැහමු. අපිට අර ගාථා වල තේරුණු සාකච්ඡා කරන්න තියෙනවා. අපි ඊළඟ සතියේ ඉඳන් ඒ කොටස් ටිකක් කරගෙන යන්.
එහෙනම් හොඳයි සීල දිනාටම අද දවසේදී මේ කරගත්තා වූ ධර්ම අධ්‍යයනය අපි සෑම දිනාටම ඒ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා ලැබුවා වූ සාන්ත ලක්ෂණ නිවනින් සැනසෙන්නටම මේ කුසල් ශක්තිය එකසේම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සියලු මළගිය ඥාතීන්ට දෙවියන්ට සියලු සත්‍යයන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු සත්‍යයන්ට මේ පින් අනුමෝදන් වී සැපවත් වේවා. නිවනින්ම සැනසෙත්වා කියලා සාදුකාර දෙමු. එහෙනම් සියලු දිනාටම තෙරුවන් සරණයි. සූපත් වේවා. තෙරුවන් සරණයි.